ආණ්ඩුකාරතුමිය සඳහන් කර පරිදි මේ සියල්ලම අද මෙතන සහභාගී වෙන්නේ 2015 19 යහපාල ආණ්ඩුව යටතේ ආරම්භ කරපු මේ වැඩසටහන් ව්‍යුත්පත් කරන්න. මේ රෝහල් සියල්ලම අපි 2017 නෙදර්ලන්ත ආණ්ඩුව සමග එකඟ වෙලා තමයි ආරම්භ කරේ. නමුත් කොවිඩ් ආර්ථික ප්‍රශ්න නිසා ව්‍යුත්පත් කිරීම කල් ගියා. ඒ වගේම විශේෂයෙන්ම වෛද්‍ය පීඨ යාපන විශ්වවිද්‍යාලයේ ඒ වගේම අනුමත කළා. අර ඊයේ ව්‍යුත්පත් කරපු ගොඩනැගිල්ලටත් මුදල් ලැබලා දුන්නා. එහෙනම් මේ දියුණු කිරීම ගැන මං සෑහීමකටපත් වුණා. ඒ වගේම මේ නිසා කිලිනොච්චි නගරෙත් දැන් දියුණු වෙනවා. යුද්ධයට ඉස්සෙල්ලා තිබුණට වඩා විශාල දියුණුවක් අද කිලිනොච්චි නගරේ තියෙනවා. ඒක වුමනයි මේ ප්‍රදේශයේ දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පූනරීන් වල යෝජනා කරලා තියෙන්නේ නව නගරයක් ඉදි කරන්නත් පරන්තන් වලත් මාංකුලමුත් ඒ වගේම ආයෝජන කලාපයක් ඇති කරනවා. ඉතින් මේ වගේ මේ ප්‍රදේශ ඒ වගේම කෘෂිකර්ම නවීකරණයෙන් මේ ප්‍රදේශ දියුණු කරා. ඒ වගේම මේ වියල කලාපේ ඊටාම උෂ්ණ ප්‍රදේශයක්. ඒ නිසා පුනජීවන බලශක්ති ක්‍රියාත්මක කරන්නටත් සූර්ය බලය ක්‍රියාත්මක කරන්නටත් සුනම් බලයේ ක්‍රියාත්මක කරන්නටත් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. දැනටම මම හිතන්නේ කිලිනොච්චි වල අනුමැතිය දීලා තියෙනවා එක වැඩසටහන එක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. ඒ වගේම තවත් ප්‍රශ්න ගණනාවක් විසඳන්න තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ඉඩම් යලිත් ලබා දෙන එක ඒ වගේම අතුරුදහන් වූ පුද්ගලයන් මේවා ගැනත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. මේ අද ව්‍යුත්පත් කරපු මේ සංකීර්ණිත විශේෂත්වයක් තියෙනවා. කාන්තාවන්ට සත්කාර කරන ඒකකය. මේ ගැන විමලරත්න අධ්‍යක්ෂකතුමිය ඉත ආඩම්බරයෙන් පෙන්නවා කොහොමද කාන්තාවන් මේ වැඩ කටයුතු කරලා දෙන්නේ කියලා. මමත් තව එකක් කියන්න කැමතියි. මොකද මං ඉන්නේ අමාරු තත්වයක මේ රටේ කාන්ත ඇමති ඇටි. මේ කාලේ කරන්න බැරි වුණු පියවර කීපයක් අපි දැන් අරගෙන තියෙනවා. මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නීති නැහැ. ක්‍රියාත්මක කරන්නේ විවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් යටතේ විතරයි. ඒ නිසා අලුත් කෙටුම්පත් දෙකක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. කාන්තාවන් බලගැන්වීමේ පනත Women's Empowerment Bill. ඒ යටතේ කාන්තාවන්ට නීතියෙන් බලගැන්වීමට උවමනා කොන්දේසි යොදවලා තියෙනවා. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන්න වෙනම කොමිෂමක් පත් කරනවා. දෙවනි කෙටුම්පත තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ කෙටුම්පත Gender Equality Bill. අය බලාපොරොත්තු වෙනවා මේක ජූනි මාසේ අන්තිමට ඉස්සෙල්ලා සම්මත කරන්න. දෙවනි කෙටුම්පත ගැන උසාවියට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අවසන් කරගැනුවෙන් පස්සේ අපිට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මම හිතන්නේ කවුරුවත් මේ ඒකට විරුද්ධ වෙයි කියලා. ඒ නිසා මේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. කාන්තාවන්ට මදි පුංචිකම් කරන්න ඒ වගේම හිරිහැර කරන සියල්ලම දැන්ට අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක විරුද්ධව රැකියා කරද්දී කාන්තාවන්ට ඒ සේවා ස්ථානවල පිරිමිහා සමග එක සමානව සැලකන්න තියෙන්නේ. උසස් වීම වෙන්න පුළුවන්, මාරු කිරීම වෙන්න පුළුවන්. ඒ හැම එකටම මේ කාරණේ තියෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම නීතිගත කරලා තියෙනවා. ඒ නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයාටත් භාර්යාවට සැලකන්න තියෙනවා. ඉතින් මේ අයිතිවාසිකම් තියෙන්නේ මම යෝජනා කරන්නේ වෙබ් අඩවියේ තියෙනවා මේ කෙටුම්පත් දෙකම කරුණාකරලා ඒව ගැන කියවන්න. ඒවා කියවලා ඊට පස්සේ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා බලන්න. කාන්තාවන් දැනුවත් කරන්න කියලා මං කාන්තා ඇමතිවරුත් මන්ත්‍රීතුමියලත් මෙහාට එවනවා. ඒ වගේම අනිත් නිලධාරීන්. ඒතකොට මේ කාලේ තුලදී තමන්ගේ අයිතිවාසිකම් කුමක්ද කියලා දැනගන්න.